ඉතින් දේවිකා යන රුද්‍රරාණ ගාවට ගිහිලා කියනවා මටවත් එක ටිකක් කතා කරන්න ඕනේ. රුද්‍රරාණ අහනවා එමලි ගැනද? ඔහු කියනවා ඇත්තමයි දේවිකා. මාත් එමලි ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. හැබැයි දේවිකා කියන්නේ රුද්‍රරාණට වෙනම කතාවක්. ඔයා එමලි ගැන ආඩම්බර වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම ඉන්නේ එමලි ගැන ගොඩක් බයෙන්. අතරවයි අර ඔෆිස් එකේ වැඩ කරන පිරිමි ළමයයි නොහිටියා නම් එහෙම එමලිට මොනවා වේවිද? රුද්‍රරාණ කියනවා දේවිකා එමලිට මොකුත් වෙන්නේ නැහැ. දේවිකා කේන්තියෙන් කියනවා මම ඔයාට මේ කියන්න උත්සාහ කරන්නේ එමලිගේ ජීවිතයට ඉස්සරහට කිසිම කරදරයක් වෙන්න බෑ කියලා. අනික එයා මේ වෙලාවේ ආරක්ෂිත වුණා කියලා එයා හැම වෙලාවකම ආරක්ෂිත වෙන්න විදිහක් නැහනේ. ඔය තරම් අවධානයෙන් වැඩ කරද්දී කොහොමද ආරක්ෂිත වෙන්නේ? එතකොට රුද්‍රරාණ කියනවා එමලි හැම දෙයක්ම හොඳ විදිහට හැන්ඩල් කරනවනේ. අයි ඉතින් ඔයා මේ විදිහට බය වෙලා ඉන්නේ? හරි දේවිකා, ඔයා මේ ගැන මේ තරමටම වද වෙනවා නම් මම එමලිගේ සිකියුරිටි එක වැඩි කරන්නම්. ඊට පස්සේවත් ඔයාට මේ ගැන බයක් ඇති වෙන එකක් නැහැනේ. දේවිකා කියනවා නැහැ. රුද්‍රරාණ අහනවා එපාර, හරි දැන් ඔයාට මොනවද ඕන වෙලා තියෙන්නේ? ඒ අතරේදී එමලියගේ එඩිටර්ට කියනවා සර් මට සර් එක වැදගත්යක් කතා කරන්න ඕනේ. එඩිටර් කියනවා ඔව් එමලි කියන්න. එමලි කියනවා සර් මං මීට කලින් නම් සර්ට මෙහෙම දෙයක් කියලා නැහැ. අර මොහන් මට ඇඩ්‍රස් කරේ බොස් මැඩම් කියලා. ඒ මොකද මම එයාගේ බොස් නිසා. මං බාස්කට් ටයිම් එකේ ඇසිස්ටන්ට් රිපෝටර් වෙනවට අමතරව මං රාණ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකෙත් වැඩ කරනවා සර්. මම තමයි රාණ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකේ ඩිරෙක්ටර්. එඩිටර් ඒ වෙලාවේදී පොදුම වෙනවා. එමලි කියනවා සර් මට මේ ජොබ් දෙකම ගොඩාක් වැදගත්. මට ඉස්සරහදී හැම සයිමන්ට් එකක්ම හරි විදිහට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වෙලාවේදී එඩිටර් කියනවා එම්ලි ඔයා ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකක් හැල් කරනවා නම් ඔයාට තියෙන බාස්කට් ටයිම් එකෙන් රිසයින් වෙන්නනේ. ඒ අතරේදී දේවිකා කේන්තියෙන් කියනවා රුද්‍රරාණට ඔයා හිතන්නේ කම්පැනි එකේ අනාගතය ගැන. හැබැයි මං වද වෙන්නේ එම්ලි ගැන. මං කැමති නෑ එම්ලි අපේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකේ වැඩ කරනවට. මොකද ඒක එයාගේ ජීවිතයට ලොකු අවදානමක්. ඇයි ඔයා මේක තේරුම් ගන්නේ නැත්තේ? කියතෝයි කතාව පිටිපස්සෙන්දගෙන අහගෙන ඉන්නේ. මොකද ඉතින් දේවිකාගේ ඔළුවට ඔහොම අදහසක් දැම්මේ කියන්නේ. ඒ අතරේදී අතරව කියනවා එඩිටර්ට සර් ඔයා මොනාද මේ කියන්නේ? එමලි හැමස්ට්‍රිං ඔපරේෂන් එකක්ම සාර්ථකව අවසන් කරානේ. ඇත්තටම සර් ඔයා කියනවා නම් මේ ජොබ් දෙකෙන් එකක් එමලිට තෝරගන්න කියලා මට හොඳටම විශ්වාසයි. එමලි තෝරගන්නේ බාස්කට් ටයිම් එක. එමලි කියනවා නෑ අතරව ඇත්ත මගේ හේනයක් තිබුණා මගේ අම්මා වගේම හොඳ රිපෝටර් කෙනෙක් වෙන්න. මාස්කේ ටයිම් එක කියන්නේ මට ලැබුණ දායාදයක්. හීන දායාද එකපාර අතුරුදහන් වෙන දේවල් නෙමෙයි. එම්ල කියනවා අතරව අපේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකට මේ වෙලාවේදී මාව ගොඩක් ඕනේ. එම්ල අහනවා සර්ගෙන් සර්ගේ පර්මිෂන් එක තියෙනවා නම් මට දවස් කිහිපයක ලීව් එකක් ගන්න පුළුවන් වේවිද? එඩිට අහනවා එම්ලකින් ඔයාට හොඳටම විශ්වාසයි දෙම්ලේ. එම්ල කියනවා ඔව් සර්. එතකොට අපව එඩිටර් කියනවා හරි අපේ කම්පැනි එකේ වැඩිපුරම මහන්සි වෙලා වැඩ කරන ඇසිස්ටන්ට් රිපෝටර් එම්ලි එනකන් අපව බලාගෙන ඉන්නවා. ඔයාගේ රාජකාරිය සම්පූර්ණ කළා අපව ඉක්මනටම එන්න. ඒ විදිහට එඩිටර් එම්ලිට පර්මිෂන් දෙනවා දවස් කිහිපයක් නිවාඩු ගන්න. හැමදෙනාම එම්ලිට ක්ලැප් කරනවා. අනෙක් පැත්තෙන් රුද්‍රරාණ දේවිකාට කියනවා ඔයා ඔය තරම්ම එම්ලි ගැන බය වෙනවා නම් මං එයාගේ සෙකියුරිටි එක වැඩි කරන්න. දේවිකා අහනවා ඔයා හිතාගෙන ඉන්නේ ඒක විතරක් ප්‍රමාණවත් කියලාද? කියත් මෙතනට ඇවිල්ලා කියනවා අනේ තාත්තේ එම්ලිගේ සෙකියුරිටි එක වැඩි කරා කියලා අම්මා දිගටම මෙයා ගැන වද වෙවි දේවි. අම්මෝ ඔය විදිහට දුක වෙවි වද වෙවි හිටියොත් එහෙම මේ ගෙදර අනෙක් වගකීම් ඉෂ්ට කරන්නේ කවුද? අනෙක් ඉතින් ඔයාගේ ලේලි එතන වැඩ කරන්නේ පිරිමි කට්ටිය ගොඩකොත් එක්කනේ. ඔයා හිතන්නේ ඒක හොඳයි කියලාද? එකපාරටම මෙතනට එම්ලි අතරවයි දෙන්න එනවා. එම්ලි ඇවිල්ලා කියනවා අක්කේ ඒ වැඩේට මම කැමති. මොකද ඉතින් මගේ වැඩවලට මම රාණ ෆැමිලි එකේ ලේලිද පුතාද කියලා හැම දෙයක් අදාළ වෙන්නේ නැහනේ. තාත්තා කොහමද අවුරුදු ගානක් ඇසේ කටියව විශ්වාස කරනවා. තාත්තේ අලව කම්පැනි එකට අරගෙන තියෙන තාත්තට යාලුව විශ්වාස නිසා. ඒ අතනදී අතරවා කියනවා රුද්‍රයාණට දැට් එම්ලි බාස්කට් ටයිම් එකෙන් දවස් කිහිපයකට නිවාඩු ගත්තා. එතකොට එයාට සම්පූර්ණයෙන්ම අපේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකට ඇටෙන්ෂන් එක දෙන්න පුළුවන් වෙන නිසා රුද්‍රයාණ නම් ඒ තීරණය ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කියනවා එම්ලි ඇත්තමයි මම ඔයා ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. දේවිකා නම් මේ වෙලාවේ දෙන්නේ මොන එල්ලගෙන? ඒ වෙලාවේදී අය කියනවා
හරි එහෙනම් ඔයාලා කට්ටිය එකතු වෙලා හැම දෙයක්ම තීරණය කළා ඉවරයිනේ මම මෙතනට ඕන වෙන්නේ නැහැ අය කියනවා මේ අද ඉඳගෙන මං කාටවත් කිසිම අවවාදයක් දෙන්න යන්නේ නැහැ එහෙම කියලා දේවිකා මෙතනින් යනවා එතෙන් එම්ලි අතරමයි දෙන්නම ඇයට කතා කරා වුණත් අය ගණන් ගන්නේ නැහැ කොහොම හරි හවස වෙලා එම්ලි අතරමයි දෙන රූම් එකට වෙලා ටී එකක් බොන ගම අතරවා කියනවා එම්ලිට එම්ලි කිසිම ප්‍රශ්න එකක් නිසා ඔයා බස්කේ ටයිම් එකෙන් අයින් වුණේ නැහැ නේද එහම උනා නම් ඒක වැරදි එම්ලි අහනවා අනේ අය ඔයා මේ තරමටම වද වෙන්නේ අතරවා අහනවා ඇයි ඔයා ඒක දන්නේම නැද්ද හැබැයි එම්ලි ඔයාට ඔෆිස් එක ගොඩක් මතක් වේවි නේද එම්ලි කියනවා මම ඔයාට හැමනිතරම කියලා තියෙනවනේ බස්කේ ටයිම් එකෙන් මං ඉන්නකොට මට දැනෙන්නේ මං අම්මයි තාත්තයි එක්ක ඉන්නවා වගේ කමක් නැහැ ඉතින් දවස් කීපයකටනේ මං දවස් කීපයකට යාළගෙන් ඈතලා ඉන්නවා හැබැයි ඉතින් මට යාළුවා ගොඩක් මතක් වේවි මං අම්මගේ තාත්තගෙන තමයි ඉගෙනගෙන තියෙන්නේ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්න ඕනේ කියලා ඉතින් ඔයත් මේ ගැන බය වෙන්න ඕනේ නැහැ ඒ වගේම වැඩි හිතන්න යන්න ඕනෙත් නැහැ අතරවා කියනවා ඉම්ලි මට නම් තේරෙන්නේ නැහැ ඇත්තටම ඔයා කොහොමද අනික් අය ගැන මේ තරමටම හිතන්නේ ඉම්ලි කියනවා මං ආදරය කරන අය වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන් හරි ඔයා මට මේක කියන්නකෝ ඔයා කොහොමද ඔය තරමටම ලස්සනට මියුසික් කම්පොසිෂන් කරන්නේ අතරවා කියනවා මේ මුළු නගරෙින්ම ඔයා විතරයි එහෙම හිතන්නේ ඉම්ලි කියනවා ඔයා මේ මං කියන දේ හොඳට මතක තියාගන්න ඔයාට ළඟදීම ලකෝම ලක කොන්සර්ට් එකක් හම්බ වෙනවා ඊට පස්සේ නගරේ ඉන්න කට්ටිය ආපහු අතාවක් ඩීජේයට ගෙන කතා කරන්න පටන් ගන්නවා කවුද දන්නේ ඉතින් ඊට පස්සේ ඔයාට මං වෙනුවෙන් වෙලාවක් නැති වේවි ඒ නිසා අපි දැන් සෙල්ෆි එකක් ගමුද අතරවා කියනවා කමක් නැහැ එතකොට මට එන ෆෝන් කෝල්ස් වලින් ඔයාගේ ෆෝන් කෝල් එක අන්සර් කරන්න පුළුවන් වේවිනේ අතරවා කියනවා මේ අහන්නකෝ මං ඉතින් එහෙම බිසි වුණත් එහෙම මං දෙවියන්ගෙන් ඉල්ලනවා දවසේ වෙලාව තව පැයකින් වැඩි කරලා දෙන්න කියලා මකද මට ඔයත් එක්කත් කතා කරන්න වෙලාව තියෙන්න එපැයි ඉම්ලි කියනවා බොහොම ස්තුතියි හරි එහෙනම් අපි සෙල්ෆි එක ගමුද ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා ලස්සන සෙල්ෆි එකක් ගන්නවා ඊට පස්සේ හැමම දෙන්නට දෙන්න දිහා බලාගෙන ඉන්නවා අතරින් ඉම්ලි කියනවා අතරවා අතරව ඉන්න තමත් ඉම්ලි දිහා බලාගෙන ඉම්ලි අහනවා අපි මේ ෆොටෝස් ටික බලමුද අතරව ලැජ්ජාවෙන් වගේ කියනවා ඔව් ඔව් මාත් මේ කියන්න හැදුව ඒක තමයි අපි ගාපු ෆොටෝස් ටික බලමු ඉතින් ෆොටෝස් දිහා බල බල මෙයාලා හිනා වෙනවා පස්සේ ඉතින් දෙන්නත් එක නින්දට ගිහිල්ලා උදේ හැරුණාට පස්සේ අතරව ඉම්ලි දිහා බලාගෙන ඉන්නවා ඉම්ලි නම් තාමත් නින්දේ ඉම්ලිගේ මූණට පොඩි අවුරැල්ලක් වැටුණ නිසා අතරව අවුරැල්ල නැති කරන්න ඇගේ මූණ ගාවට මූණ ලං කරනවා එක පාටම ඉම්ලි බය වෙලා වගේ ඇහැරෙනවා අතරව කියනවා ඉම්ලි බලන්න ඔයා තාම නිදිනේ දැන් ඔයාගේ ෆෝන් එක කොයි වෙලාවෙද ඉඳන් රින් වෙනවා ඔන්නක ඔෆ් කළා දාන්න අතරව ඉම්ලි දිහා බලාගෙන හිටපු නිසා ඒක අහුවෙච්ච නිසා ලැජ්ජාවට තමයි ඔහොම කියන්නේ ඉම්ලි අහනවා ඔයා මොනවද කර කර හිටියේ අතරව කියනවා මං බලාගෙන හිටියා ඉම්ලි අහනවා මොනවද කියලා අතරව කියනවා අන්න අර බෙත්තිය දිහා මං බලාගෙන හිටියේ බලන්නකෝ ඒ බෙත්තිය කොච්චර ලස්සනද කියලා ඉම්ලිත් කියනවා ඔව් ඔව් හරිම ලස්සනයි ඒ පාටත් හැඩයි ඒ තරම් ලස්සන බෙත්තියක් මං මීට කලින් දැකලම නැහැ අතරව කියනවා තව දෙයක් දෙනවා කියලා ඉම්ලි අහනවා ඒ මොකද්ද අතරව අහනවා එහෙනම් මං ඔයාට ඒක කියන්නද ඊට පස්සේ හො කියනවා මට උදේ බොන කොෆි එකටත් වැඩිය වැදගත් කෙනෙක් ඉන්නවා ඇත්තටම එයා හරිම හොරතල් එයාගේ නම තමයි එම කීකී අතරව චුට්ට චුටි ඉම්ලිට ලං වෙනවා ඉම්ලි දස් දෙක පියාගෙන බලාගෙන ඉන්නේ හැබැයි ඔන්න ඉම්ලිට අතරවටයි දෙන්නට කාමරෙන් එළිය ගෙදර කට්ටිය කතා කරනවා අක්කේ අයියේ පූජාවට එන්න එම කියලා රිපෝ ගෙන කෑ ගහනවා ඒ වෙලාවෙදි අතරව කියනවා ගින්නේ පර්ෆෙක්ට් ටයිම් එක තමයි ඔයා කෑ ගැහුවේ ඒ කතාවට ඉම්ලිට තේන ඉම්ලි ලෑස්ති වෙලා යන්න හදද්දී අතරව කියනවා ඉම්ලි මේ අහන්නකෝ මගේ කතාව ඉවර නැහැ ඉම්ලි අහනවා හරි ඔයා මොනාගෙනද කතා කර කර හිටියේ අතරව කියනවා ඔයා දන්නවනේ මං මොනාද කතා කරේ කියලා අනේ ඉම්ලි එන්නකෝ ඉම්ලි කියනවා නෑ නෑ ඔයත් පහලට එන්න එයාලා අපිට කතා කරානේ දැන් ඉක්මනටම පූජාවට ලෑස්ති වෙන්න ඕනේ ඔන්න ඒ අතරදී ඉම්ලි නිසා හිරේට යන වෙච්ච මොහන්ව බේල් අවුට් කරගෙන ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මොහන්ට කියනවා ඔහු නිදහස් වුණා කියලා මොහන් අහනවා කවුද මාව නිදහස් කරගෙන තියෙන්නේ එතකොට ඔෆිසර් ඔහුට කියනවා
එලියට ඇවිල්ලා ඔයාම බලා ගන්න. මහා නෙලියට එනවත් එකම එලියට වෙලා ඉන්න වෙන කවුරුවත් නෙමෙයි ආකාශයක කියා. මෙයලා දැන් එකතු වෙලා තමයි මහන්ව නිදහස් කරගෙන තියෙන්නේ. මහන් ඇවිල්ලා කතා කරනවා. ආකාශ මහත්තයා ඔයාද මාව හිරෙන් නිදහස් කරගත්තේ? අනේ ඇත්තමයි. ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. ඒ වෙලාවේදී ආකාශ කියනවා අපිට ඔය ආශිර්වාද වලින් වැඩක් නෑ මහන්. ඔයාට මං වෙනුවෙන් පොඩි දෙයක් කරන්න වෙනවා. මහන් එකඟ වෙනවා. ආකාශ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.